දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ට්‍රේඩින් වලදී ගොඩක්ම වැදගත් ප්ලට්ෆෝම් එකක් තමයි ට්‍රේඩින් වියූ කියන්නේ. ඉතින් ඒක නිසා මම තීරණය කළා ට්‍රේඩින් වියූ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න. ඒ කියන්නේ කොහොමද ට්‍රේඩින් වියූ පාවිච්චි කරන්න කියන එක ගැන. එතකොට ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන මොනවද වගේ දේවල් සම්බන්ධයෙන් අපි දන්නවා. දැන් අපි ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්නේ මොකක් හරි එක්ස්චේන්ජ් එකේ, කියන්නේ බයිනෑන්ස් වල හරි කූ කොයින් වල හරි ඒ වගේ මොකක් හරි එක්ස්චේන්ජ් එක තමයි අපි ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්නේ. නමුත් අපි ගත්තොත් එහෙම දැන් ඔය හැම ප්ලට්ෆෝම් එකකටම වගේ කොයින්ස් වල චාට් කියන ඒවා, ඊට පස්සේ වගේ තියෙන ඉන්ඩිකේටර්ස් වගේ දේවල් සපයන්නේ, ඒ කියන්නේ ප්‍රොවයිඩර් කෙනෙක් හැටියට කටයුතු කරන්නේ මේ ට්‍රේඩින් වියූ ප්ලට්ෆෝම් එක. එතකොට අපිට පුළුවන් ඇත්තටම දැන් චාට් ඇනලයිස් කරනේවා වශයෙන්ම බයිනෑන්ස් වලම කරගන්න, එහෙම නැත්නම් අපි ට්‍රේඩ් කරන ප්ලට්ෆෝම් එකේම කරගන්න. නමුත් අපිට ට්‍රේඩින් වියු පාවිච්චි කරපුවාම ඒකෙන් අපිට අර අතිරේක ප්‍රයෝජන ගොඩක් ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කල්පනා කළේ ට්‍රේඩින් වියු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. අපි දැන් ඉස්සෙල්ලාම tradingview.com කියලා ඇඩ්‍රස් බාර් එකේ ගහලා ගියාම අපිට මෙහෙම වෙබ්සයිට් එකක් එනවා. ඊට පස්සේ අපි මේකේ දැන් අලුතෙන්ම යන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි මේකේ account එකක් හදාගන්න එක. මොකද account එකක් හදාගන්න එක ගොඩක් වාසිසහගතයි. මොකද ඒකෙන් අපිට ඒ කියන්නේ අපි charts වගේ දේවල් save කරගන්න, ඊට පස්සේ තව ගොඩක් මේකේ ඉන්න traders ලා follow කරන්න වගේ අවස්ථා එනවා. ඉතින් ඒක නිසා අපිට account එකක් හදාගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ. ඒකට මෙතන තියෙනවා sign in කියලා එකක්. ඊට සෙතෙන්ට ගිහිල්ලා මෙතන යට තියෙනවා සයින් අප් කියලා. අපිට අවශ්‍ය නම් පුළුවන් අපේ Google account එකෙන් හරි Facebook එකෙන් හරි Twitter හරි මෙතන මොකක් හරි තියෙන එකකින් directly මේකට සයින් අප් වෙන්න. එහෙමත් නැත්නම් අපිට මෙතන email කියන එක click කරලා අපි email එකයි අපි password එකක් දාලා ඊට පස්සේ මෙතන එයාලගේ terms and conditions තියෙනවා ඒවට accept කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන verification එකක් එනවා. ඊට පස්සේ ඒක click කරලා අපිට පුළුවන් මෙතන මේක කරන්න හැමෝමගේ දන්නවනේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් create account කියලා click කරපුවාම අපේ email එකට account එක verify, ඒ කියන්නේ අපේ email address එක verify කරන්න link එකක් එනවා. ඒක click කරාම අපේ account එක හැදෙනවා. මම දැනට account එකක් හදාගෙන තියෙන නිසා මේක හරි සරල දෙයක් account එකක් හදාගන්න එක. ඒකට මම sign in වෙන්නම්. මොකද අපිට ඊතුරු දේවල් කතා කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ දැන් account එකට sign in වුණාම එහෙම තමයි තියෙන්නේ. දැන් මගේ තියෙන්නේ free account එකක් මම හදාගෙන ඉන්නේ. මොකද මට ඒ කියන්නේ තවම වුවමනාවක් ඇවිල්ලා නැහැ paid account එකට යන්න. ඉතින් එහෙම අවශ්‍යතාවයක් ආවොත් මම paid account එකට යනවා. දැන් free එකෙත් අපිට ගොඩක් පහසුකම් තියෙනවා. ඒක නිසා මට තවම අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ. එතකොට දැන් නමුත් free account එකේ යම් limitations තියෙනවා. ඒ කියන්නේ සමහර facilities අපිට ගන්න බෑ free account එකේ. එතකොට දැන් වෙබ්සයිට් එකට ආපුවාම මෙතන උඩම තියෙනවා අපේ ලැන්ග්වේජ් එක තෝරන්න. ඒවා අපි ගොඩක් කතා කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා සර්ච් බොක්ස් එකක්. අපිට මෙතන අපිට අවශ්‍ය කරන කොයින් එක හරි මොකක් හරි එක සර්ච් කරන්න පුළුවන්. එතකොට අපි සර්ච් කරනකොට මෙතන තියෙනවා දැන් අපි මෙතන අපි හිතමු බිට්කොයින් USDT එක නම් අපි සර්ච් කරන්නේ. එතකොට මෙතන ලෝන් චාට් කියන එක අපි ඔබලා තිබ්බොත් එහෙම, يعني ඒක සිලෙක්ට් කරලා තිබ්බොත් අපි මෙතන මේ සර්ච් කරපුවාම එන ලිස්ට් එකේ මොකක් හරි එන එක ක්ලික් කරාම අපිට කෙලිම චාට් එක තමයි ලෝන්ච් වෙන්නේ. එතකොට එහෙම නැතුව අපි මෙතන සීටික ඕවර්view කියන එක ඔබලා තිබ්බොත් අපිට මෙතන මේ තෝරපු එකේ බිට්කොයින් ගැන යම්කිසි ඕවර්view එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ideas කියන එක දාලා තිබ්බොත් එතකොට අපිට ට්‍රේඩින් ideas ගන්න පුළුවන් අනිත් අය දාලා තියෙන. ඊට පස්සේ අපිට ස්ක්‍රිප්ට් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ට්‍රේඩින් වියු වල account හදාගෙන ඉන්න කට්ටියන් සර්ච් කරන්න තත්තාවක් තියෙනවා. එතකොට එහෙම තමයි මෙතන සර්ච් කියන එක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතන මේ ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් කතා කරොත් මෙතන මේ පෙන්වන්නේ ඇත්තටම ට්‍රේඩින් ideas. ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ ට්‍රේඩින් ideas publish කරන්න. එහෙම publish කරපුවා තමයි මෙතන පෙන්වන්නේ. දැන් මේ පෙන්වන්නේ ට්‍රේඩින් වියු එකේ editors ලා pick කරපු ideas. එතකොට දැන් සමහර අවස්ථා තියෙනවා අපිට මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එහෙම කරනකොට දැන් මේකට ඕනම කෙනෙකුට
දැන් මේකට ඕනම කෙනෙකුට, ඒ කියන්නේ ට්‍රේඩින් ගැන ලොකු අත්දැකීමක් නැති, ටෙක්නිකල් ඇනලයිසිස් ගැන දන්නේ නැති කෙනෙකුට උනත් මේකට අයිඩියාස් දාන්න පුළුවන් නිසා අපි බලන්න ඕනේ ඒක පබ්ලිෂ් කරලා තියෙන කෙනාගේ රෙපියුටේෂන් එක කොහොමද කියලාද. මොකක් හරි එකක් ෆලෝ කරනවා නම්, දැන් උදාහරණයක් ඇටියට අපි මෙතන අපි ගමුක මෙතන කී පැටර්න්ස් ගැන විස්තරයක් දාලා තියෙනවා කවුරු හරි කෙනෙක්. අපි ඒ කෙනාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම, එතකොට අපිට පේනවා එයාට 131,801 රෙපියුටේෂන්ස් තියෙනවා. ඊට පස්සේ ආයිඩියාස් මෙච්චර පෝස්ට් කරලා තියෙනවා. ඊට පස්සේ එයාට ලයික්ස් මෙච්චරක් තියෙනවා. ඊට පස්සේ එයාව ෆලෝ කරලා තියෙනවා. මේ වගේ ලොකු පිටිසක් ඕන නම් අපිට එයාව ෆලෝ කරන්නත් පුළුවන්. ඊට පස්සේ එයාට මැසේජ් කරන්න පුළුවන්. එයාගේ විස්තර සමහරවිට මෙතන සමහර කට්ටිය ට්විටර් account වගේව දාලා තියෙනවා. එතකොට ඊට පස්සේ එයා පබ්ලිෂ් කරපුවා තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට ඕවා අපේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකට සමහරවිට උපකාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නේ මේවා කෙලින්ම ෆලෝ කරන්න කියලා. අපි හිතමු අපි මොකක් හරි දැන් බිට්කොයින් ගැන අපිට ට්‍රේඩින් අයිඩියා එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේක ඇවිල්ලා සර්ච් කරලා අපේ අයිඩියා එකට මැච් වෙන දේවල් මේ වගේ රෙපියුටේෂන් හොඳ රෙපියුටේෂන් එකක් තියෙන කවුරු හරි පබ්ලිෂ් කරලා තියෙනවද කියලා බලලා අපිට ඒකෙන් අර කන්ෆර්මේෂන් එකක් එහෙම නැත්නම් වඩාත් කන්ෆිඩන්ස් එකකින් අපේ ට්‍රේඩින් සෙටප් එක එක්සිකියුට් කරන්න අවස්ථාවක් එතකොට එනවා. එහෙම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩින් අයිඩියාස් කියන ඒවා බලා ගන්න. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක කට්ටිය දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රයෝජන අපිට ওই ටිකෙන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ පැත්තේ වෙන්නේ මාකට් සමරි එකක්. අපිට මෙතන තෝරගත්ත හැකි දැන් මෙතන තියෙන්නේ ගොඩක් වෙලාවට ওই ස්ටොක් මාකට් එකේ, ඊට පස්සේ ෆොරෙක්ස් මාකට් වල වගේ ඒවා. දැන් කරන්සිස් තෝරගත්තොත් අපිට එන්නේ ෆොරෙක්ස් වල ඒවා. ඊට පස්සේ ෆියුචර්ස් මාකට් වල ඒවා තියෙනවා. ඊට පස්සේ ක්‍රිප්ටෝ මාකට් එකේ මාකට් සමරි එකක් අපිට මෙතන පේනනවා. ඊට පස්සේ දැන් ට්‍රේඩින් වියු අපිට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩ් කරන්නත්, ඒ කියන්නේ ඩිරෙක්ට්ලි ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඒකට බ්‍රෝකර්ස්ලා හරහා, ඒ කියන්නේ මොකක් හරි එක්ස්චේන්ජ් එකකට අපිට සිද්ධ වෙනවා මේකින් කනෙක් කරන්න. ඒකේ වාසිත් තියෙනවා, ලොකු අවාසිත් තියෙනවා. එතකොට ට්‍රේඩින් ෆී වගේ දේවල් සමහරවිට වැඩි. ඒක නිසා අපි ගොඩක් වෙලාවට ඒක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන ස්ටොක්ස් වල ප්‍රයිස්, ඊට පස්සේ මෙතන ටයිම් ලයින් එකක් පෙන්නනවා. ඊට පස්සේ නිවුස් වගේ දේවල් අපිට මෙතන පෙන්නනවා. එහෙම ගොඩක් විස්තර අපිට මේකෙන් බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩින් න්‍යූ හෝම් පේජ් එකෙන්. එතකොට අපි මෙතන දැන් මෙතන ටික ඕවර්වියු කියන එක දාලා අපි BTC USDT මම ටිකක් මේක ඉක්මනට කියාගෙන යනවා. මොකද වීඩියෝ එක ටිකක් දිග හින්දා මුල හරි එච්චරම වැදගත්ුත් නැති නිසා. ඊට පස්සේ අපි මේක ක්ලික් කරොත් එහෙම, එතකොට Bitcoin USDT වල අපිට ඕවර්වියු එකක් මෙතන පෙන්වනවා. එතකොට ඒකේ chart එක line chart එකක් හැටියට පෙන්වනවා. ඊට පස්සේ අපිට මෙතන පෙන්වනවා ටෙක්නිකල්ස් පැත්ත. දැනට වැඩිපුර සෙල් පැත්තට තමයි ටෙක්නිකල්, ඒ කියන්නේ ඉන්ඩිකේටර්ස් වගේ වගේ සිග්නල් දෙන්නේ. එතකොට ඒක අපිට මෙතන පෙන්වනවා. ඊට පස්සේ Bitcoin වලට අදාළ නිව් ස්පීඩ් එකක් පෙන්වනවා. ඊට පස්සේ මෙතන ආයිඩියාස් යටතේ අපිට පෙන්වනවා මේකේ කට්ටිය පබ්ලිෂ් කරලා තියෙන ආයිඩියාස්. එතකොට ඒකත් අපිට මෙතන දැන් මෙතන උඩින්ම පෙන්වන්නේ පොපියුලර් ඒවා. එහෙම නැත්නම් අපිට අලුතෙන්ම පබ්ලිෂ් කරපු ඒවා බලා ගන්න ඕන. එතකොට අපිට පුළුවන් මේක ක්ලික් කරන්න. එතකොට අපිට එන්නේ අලුතෙන්ම පබ්ලිෂ් කරපු ආයිඩියාස්. ඊට පස්සේ දැන් මෙතන අපිට ටයිම් ෆ්‍රේම් එක තෝරගත්තා යකි මේ chart එකේ. අපිට දැන් මේකේ ওই ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් දැන් මේ ඒ කියන්නේ ප්‍රධාන හෝම් පේජ් එක ආශ්‍රයෙන් අපිට ගන්න තියෙන. ඊට පස්සේ තව මෙතන තියෙනවා දැන් chart කියන කෙබුවත් අපිට chart එකට යනවා. ඊට පස්සේ මෙතන බ්‍රෝකර්ස් ලව ට්‍රේඩ් කරන කට්ටියන්ට උපකාර වෙන දේවල්. ඊට පස්සේ මාකට්ස් පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙතන පුළුවන් ස්ක්‍රීනර්ස් තියෙනවා. මම ඒක පස්සේ පැහැදිලි කරන්නම්. ආයිඩියා සරවමයි. ඊට පස්සේ අපිට මුලුවන් අර YouTube වල වගේ ඕනනම් මේක ස්ට්‍රීම් කරන්න. ඊට පස්සේ ස්ක්‍රිප්ට්ස් තියෙනවා ඔය ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් වගේ දේවල් වල. ඊට පස්සේ හෙල්ප් සෙන්ටර් එකක් එහෙම එයාලගේ විස්තර වගේක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි ගොඩක් වෙලාවට ට්‍රේඩින් වියු පාවිච්චි කරන්නේ මොකක් හරි chart එකක් ඇනලයිස් කරන්න. ඒක නිසා අපිට පුළුවන් දැන් මෙතන ටික එක තෝරගෙන එහෙම නැත්නම් මේකේ ඊට පස්සේ ලෝන් chart කියන එක දාගත්තාම කෙලින්ම chart එකට යනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන full featured chart කියන එක ක්ලික් කරපුවාම අපේ අලුත් window එකක chart එක open වෙනවා.
දැන් මම අදහස් කරන්නේ ගොඩක් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ගැන ඔයාලට කියලා දෙන්නේ. කියන්නේ දැනට මම මේක ඇඳගෙන තියෙන හින්දා මම වෙන එකක් දාගන්නම් මේකට. එතකොට මේ ඉන්ටර්ෆේස් එක ගැන කියන්නේ අලුතෙන්ම දන්නේ නැති කෙනෙකුට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මම මෙතනදී කියලා දෙන්න අදහස් කරන්නේ. එතකොට දැන් අපි මුල ඉඳන්ම අරගෙන බැලුවොත් මෙතන මේ ඉරි තුනක් තියෙනවා. අපිට ඕක ක්ලික් කරාම මෙතන සෙටින්ග්ස් වගේක් පෙන්වනවා. එතකොට මෙතන පෙන්වන්නේ අපි දැනට අරන් ඉන්නේ chart එකේ ticker එක. එහෙම නැත්නම් Bitcoin හරි මොකක් හරි අපි අරන් තියෙන coin එක තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ අපිට අලුත් layouts දැන් සමහර මේ options pre account එකේ වැඩ කරන්නේ නැහැ. ඒකත් අපි මතක තියාගන්න ඕනි. ඊට පස්සේ අපේ අපි අඳින දේවල් auto save වෙන්න අවශ්‍ය නම් අපිට මේ auto save කියන එක on කරගත්ත හැකි. ඊට පස්සේ අපිට අපේ idea එක share කරන්න ඕන නම් එතකොට link එකක් share කරන්න වගේ ඕන නම් මේක on කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් default on වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට chart එක rename කරන්න පුළුවන්, copy එකක් හදා ගන්න පුළුවන්, chart data export කරන්න පුළුවන්. එහෙම විස්තර අපිට උතනින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට ඕන නම් color theme එක වෙනස් කරගත්ත හැකි. ඩාක් එකකට හරි ලයිට් එකකට හරි. ඊට පස්සේ මෙතනින් මේ පැත්තේ තියෙන drawing panel එකේකට ඒක අපිට ඕන නම් turn on off කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන keyboard shortcuts පෙන්නනවා. keyboard shortcut use කරන කෙනෙකුට. එතකොට දැන් ඊට පස්සේ මෙතන තියෙනවා අපි පාවිච්චි කරන, ඒ කියන්නේ අපි මෙතන දාගෙන ඉන්න chart එකේ ticker එක, එහෙම නැත්නම් ඒ සිම්බල් එක පෙන්නනවා. අපිට ඒක සර්ච් කරන්න පුළුවන්. දැන් Bitcoin නම් Bitcoin, එහෙම නැත්නම් අපි හිතමු Cardano නම් Cardano. අපිට ඒ ticker එක දන්නවා නම් ඒකේ අකුරු වලින් සර්ච් කර හැකියි. නැත්නම් අපිට කෙලිම coin එක සර්ච් කරන්නත් පුළුවන්. එතකොට අපිට මෙතන පෙන්නනවා exchange එකයි. දැන් මෙතනත් එයාලා categorize කරලා තියෙනවා stock the futures the forex the crypto the ඔය අවශ්‍ය විදිහට. ඊට පස්සේ මේ පැත්තේ exchange එක පෙන්නනවා. දැන් අපි Binance වල chart එක නම් අපිට ඕනේ Binance පාවිච්චි කර හැකියි. එහෙම නැත්නම් අපි හිතමු Bittrex වල නම් Bittrex, එහෙම අපිට අවශ්‍ය exchange එකට අදාළ වෙන විදිහට අපිට coin store ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටයිම් ෆ්‍රේම් එක තියෙනවා. දැන් අපි දන්නවා chart එකක් analyze කරනකොට අපිට multi time frame analyze කරන්න වෙනවා. දැන් pre account එකේ අපිට මේ තප්පර ගණන් වල ඒවා දෙන්නේ නැහැ. විනාඩියෙන් එහා ඒවා තමයි අපිට දෙන්නේ. එතකොට limitations තියෙනවා. ඒක නිසා අපිට මේකේ අපිට කැමති කැමති time frame සමහර ලාට පාවිච්චි කරන්න බෑ. නමුත් pro account පාවිච්චි කරනවා නම් මෙතන ඕනනම් සති දෙකේ ඒවා, ඊට පස්සේ තව options තියෙනවා. පැය 8 ඒවා 6 ඒවා එහෙම අපිට පාවිච්චි කරන්න ඉඩ කඩකුත් තියෙනවා. එතකොට අපිට අපේ ටයිම් ෆ්‍රේම් එක මෙතනින් වෙනස් කරගත්ත හැකි. මේ ඕන එකක් උඩ ක්ලික් කරලා දැන් මට ඕන නම් ඩේලි එක දාගන්න පුළුවන්. මේක ක්ලික් කරාම ඩේලි ටයිම් ෆ්‍රේම් එක එනවා. ඊට පස්සේ එතනින් එහාට මෙතන කැන්ඩල් එකක් තියෙන්නේ. දැන් අපිට මේක දැන් අපි දන්නවා මේ තියෙන ජපනීස් කැන්ඩල් ස්ටික්ස්. එතකොට මීට අමතරව තව නොඑක් විදිහේ චාට් වල නිරූපණය කරන දත්ත නිරූපණය කරන ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ලයින් චාට් එක කියන එක ගැන කලින් කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි හයිකනාශි ගැන කතා කරලා තියෙනවා. එතකොට තව එක එක ඒවා තියෙනවා. මේ බාස් කියලා තියෙනවා. දැන් මේ වගේ මේවා අපිට අත්‍යවශ්‍ය නැහැ. නමුත් කෙනෙකුට ඕන නම් මේවත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ වච්චර පොපියුලර් ඒවා නෙමෙයි. දැන් මේකේ මේ බා චාට් වල ස්වභාවය තමයි මෙතන යටම ලෝවස්ට් ප්‍රයිස් එක, ඊට පස්සේ උඩ හයස්ට් ප්‍රයිස් එක තියෙනවා. ඊට පස්සේ ඕපන් එකයි ක්ලෝස් එකයි කියන දෙක තමයි මේ ඉරි දෙකෙන් පෙන්වන්නේ. ඒක තමයි මේ බා චාට් වල ස්වභාවය. එතකොට එහෙම එක එක විදිහේ චාට්ස් ඒ කියන්නේ අපේ චාට් එකේ දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම ගොඩක් මෙතන පෙන්වනවා. අපිට ඒවා පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා. දැන් ගොඩක් අය පාවිච්චි කරන්නේ කැන්ඩල්ස් එක නිසා මම ඒක දාගන්න. අපි හිතමු ඊට පස්සේ මෙතන තියෙන කම්පෙයා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් මොකක් හරි අපි හිතමු Bitcoin එක අපිට Bitcoin එකේ chart එක අපිට සංසන්දනය කරන්න ඕනේ Ethereum chart එකත් එක්ක කියලා ගමු. එතකොට අපිට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා කම්පෙයා කියනක ඔබලා අපිට පුළුවන් ETH USDT නම් අපිට කම්පෙයා කරන්න ඕනේ. ඒක අපිට මේකට ඇඩ් කරගත්ත හැකි. එතකොට අපිට පේනවා මේ ලයින් chart එකක් හැටියට දැන් ඇඩ් වුණේ Ethereum වල chart එක.
එතකොට අපිට අවශ්‍ය නම් පුළුවන් මේ ලයින් චාට් එක කැනලිස්ටික් චාට් එකක් හැටියටම වෙනස් කරගන්න. ඒකට අපි කරන්නේ දැන් මෙතන තියෙන මේ අලුතෙන් ඇඩ් වෙච්ච චාට් එක තමයි මෙතන පෙන්වන්නේ. එතකොට ඒක අපිට ඕනනම් මෙතනින් හයිඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊට මෙහා පැත්තේ තියෙනවා සෙටින්ග්ස් අයිකන් එකක්. ඒක ක්ලික් කරලා මෙතන දැන් ස්ටයිල් කියන එකට ගිහින් එතන මේ ලයින් කියන එක වෙනුවට අපිට කැන්ඩල්ස් දාගත්තාම එතකොට ඉතීරියම් චාට් එක අපිට පෙන්වනවා කැන්ඩලිස්ටික් හැටියට. එතකොට මේකේ තව ස්ටයිල් අපිට ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපිට ওই චාට් දෙක ඕනනම් ඔහොම එකට දාගෙන කම්පයා කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක තමයි මේ කම්පයා කියන එකෙන් කරන්නේ. ඊට පස්සේ මේ ඉන්ඩිකේටර්ස් කියන එකෙන් අපිට පුළුවන් මේ අපිට චාට් ඇනලයිස් කරන්න අවශ්‍ය කරන ඉන්ඩිකේටර්ස් ඇඩ් කරගන්න. එතකොට එතන අපිට මෙතන පුළුවන් ඉන්ඩිකේටර්ස් සර්ච් කරන්න. දැන් උදාහරණයක් හැටියට අපිට මේකට මූවිං ඇවරේජ් එකක් ඇඩ් කරගන්න අවශ්‍ය නම් එතකොට අපිට පුළුවන් මූවිං ඇවරේජ් කියලා ටයිප් කරන්න. එතකොට මෙතන මූවිං ඇවරේජ් එක්ස්පොනෙන්ෂියල් එක එනවා, එහෙම නැත්නම් සිම්පල් එක එනවා, එහෙම මූවිං ඇවරේජ් ගොඩක් එනවා. ඊට පස්සේ අපිට ඕන නම් මෙතන ඉස්සරහින් තියෙනවා හයිලයිට් කරන්න මා තරු ලකුණක්, ඒක දාලා ඒක ෆේවරිට් වලට ඇඩ් කරගත්ත හැකි. එතකොට ඒ ඉන්ඩිකේටර්ස් මෙතන ෆේවරිට් කැටගරි එකට එනවා. එතකොට අපිට අවශ්‍ය නම් මෙතන RSI කියන්නේ මයි ස්ක්‍රිප්ට්ස් වලට අපිට මොන හරි අපේ ස්ක්‍රිප්ට් තියෙනවා නම් අපිට ඒවා ඇඩ් කරගන්න පුළුවන් කෝඩ්ස් දාලා. එතකොට ඒවා මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙයාලා බිල්ටින් ඉන්ඩිකේටර්ස් මෙතන පෙන්නනවා, කියන්නේ මේක ඩිෆෝල්ට් එන ඒවා. එතකොට ඊට පස්සේ දැන් කැනලිස්ටික් පැටර්න්ස් වෙනම කැටගරි එකක් යටතේ දාලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි මෙතන ඕල් කැනලිස්ටික් පැටර්න්ස් අපිට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට හිතමු ඩෝජි කැනල් විතරක් අපිට මේකේ වෙන් කරලා ලේසියෙන් අඳුර ගන්න ඕන නම් අපිට පුළුවන් ඩෝජි කියන ඉන්ඩිකේටර් එක දාගන්න. එතකොට ඩෝජි සියරම අපිට මේකේ පෙන්නනවා. ඊට පස්සේ අපිට දාගත්ත ඉන්ඩිකේටර් එක මෙතනින් ක්ලෝස් කරලා අයින් කර හැකියි. ඊට පස්සේ අපිට ඕල් කැනලිස්ටික් පැටර්න්ස් කියන එක දාගත්තොත් ඇනලිස්ටික් පැටර්න් සේරම එනවා. දැන් මෙතන ප්‍රී ඒකවුන්ට් එකේ තියෙන එක අවාසියක් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් තුනක් විතරයි. නමුත් දැන් මෙතන පබ්ලික් ලයිබ්‍රරි කියන එකේ තියෙනවා ගොඩාක් ඉන්ඩිකේටර්ස්, ඒ කියන්නේ කට්ටිය හදලා නොමිලේ පාවිච්චි කරන්න දාලා තියෙන ඒවා. ඒතකොට මේ ඉන්ඩිකේටර්ස් සමහර ඒ වගේ තියෙනවා ඉන්ඩිකේටර් දෙක තුන එකට. දැන් උදාහරණයක් හැටියට අපිට මූවිං ඇවරේජ් ගත්තොත් අපිට මේකට මූවිං ඇවරේජ් සමහර ඇඩ් කරගන්න පුළුවන් ප්‍රී එකේ තුනක් විතරයි. නමුත් සමහර කට්ටිය ඉන්ඩිකේටර්ස් හදලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මේකේ තියෙන අපි හිතමු මෙහෙම 5SMA කියලා ගැහුවා කියලා. එතකොට අපිට මේ පෙන්නන්නේ මූවිං ඇවරේජ් පහක් එකට දාලා හදලා තියෙන ඉන්ඩිකේටර් එකක්. එතකොට අපිට මේක මේ එකක් ඇඩ් කරගත්තාම මූවිං ඇවරේජ් පහක් පාවිච්චි කර හැකියි. ඊට පස්සේ දැන් මෙන්න මෙතන මේක මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන එකක් කලිනුත් මම වීඩියෝ වල කිව්වා. එතකොට මේක SMA/kgs 5 ms ඉන්න 1 ඉන්ඩිකේටර් කියන එක ගුමාති ශංකර් කියලා කෙනෙක් හදලා තියෙන්නේ. අපිට මේකෙදි පුළුවන් EMA SMA ඊට පස්සේ WMA ඔය සේරම මේකේ මූවිං ඇවරේජ් 15ක් විතර ඊටත් වැඩි ප්‍රමාණයක් අපිට එකම ඉන්ඩිකේටර් එකේ පාවිච්චි කරන්න ඉඩකඩක් තියෙනවා. එතකොට මෙහෙම එකක් දාගත්තාම අපිට අර පේඩ් එකක් ගන්න ඕන අවශ්‍යතාවය ගොඩක් වෙලාවට අඩු වෙලා යන ඉඩකඩක් තියෙනවා. ඒක නිසා මේ පබ්ලික් ලයිබ්‍රරි එකේ තියෙන ඉන්ඩිකේටර්ස් අපිට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් අපිට ට්‍රේඩ් කරන්න. ඊට පස්සේ මෙතන මේ වොලියුම් ප්‍රොෆයිල් කියනන් තියෙන ඒවා ගොඩක්ම මේ ඒ කියන්නේ පේඩ් ඒවා තියෙන්නේ. එතකොට දැන් මේ සේරම පේඩ් ඒවා. එතකොට අපිට ඒවා මම සාමාන්‍ය පාවිච්චි කරන්නේ මොකද දැනට මට අවශ්‍යතාවයක් නැති නිසා. එතකොට ওই විදිහට තමයි ඉන්ඩිකේටර්ස් කියන ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන්නේ. මෙතන තියෙන ෆයිනෑන්ෂියල්ස් කියන එක ගොඩක් වෙලාවට ඔය ෆොරෙක්ස් කරන කට්ටියන්ට ඊට පස්සේ ඒ වගේ අයට තමයි ගොඩක් මේ ටික ප්‍රයෝජනවත් වෙන්නේ. ඒක නිසා මම ඒ ගැන ලොකුවට කතා කරන්න යන්නේ. ඊට පස්සේ මෙතන ටෙම්ප්ලේට්ස් කියන එකේ අපිට පුළුවන් දැන් අපි හිතන්නකෝ මේකට ඉන්ඩිකේටර් තුනක් විතර ඇඩ් කරගෙන ඊට පස්සේ ඉන්ඩිකේටර් තුන හතරක් තුනක් විතර ඇඩ් කරගෙන අපිට ඒක නිතර හැම එකටම පාවිච්චි කරන්න ඕන නම් අපිට
ඒක කියන්නේ පහසුවෙන් ආයෙ එක ලෝඩ් කරගන්න හැම වුණනම් අපිට පුළුවන් ඒක සේව් කරගන්න ටෙම්ප්ලේට් එකක් හැටියට. දැන් මේකෙත් ප්‍රී එකේ පුළුවන් අපිට එක ටෙම්ප්ලේට් එකක් සේව් කරගන්න විතරයි. ඊට පස්සේ මෙතන ඊට යටින් තියෙනවා මෙයාලා මේක ඉන්බිල්ට් එන ඒවා ඩිෆෝල්ට් ටෙම්ප්ලේට්ස් වගේක්. එතකොට ඕන නම් ඒවා පාවිච්චි කරන්නත් ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇලර්ට්ස්. දැන් ප්‍රී එකේ අපිට පුළුවන් ඇත්තටම ඇලර්ට්ස් එකක් විතරක් ඇඩ් කරගන්න විතරයි. ඒක තව එක ආවාසියක් ප්‍රී අකවුන්ට් එකේ තියෙන. නමුත් මම ගොඩක් වෙලාවට මේකේ ඇලර්ට්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා එක ලොකු ගැටලුවක් කියලා නැහැ. දැන් මෙතන අපිට ඇලර්ට්ස් ඇඩ් කරන්න පුළුවන්. ඕනනම් එක එක විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හයිකනාචි වගේ කැනල්ස් දාගෙන ඉන්නවා නම් ඒ වගේ කලර් චේන්ජ් වෙන විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ කන්ඩිෂන් ගොඩාක් තියෙනවා. එතකොට අපි හිතමු දැන් ට්‍රේන් ලයින් එකක් ක්‍රොස් වෙනකොට, එහෙම නැත්නම් බ්‍රේක් වෙනකොට, එක්ක සපෝර්ට් ලයින් එකක් අපි අඳගත් එකක් බ්‍රේක් වෙනකොට, දැන් උදාහරණයක් හැටියට මම මෙහෙම සපෝර්ට් ලයින් එකක් මේක ඇඳගත්තා කියන්නකෝ. එතකොට මේක බ්‍රේක් වෙනකොට ඕනනම් මට ඇලර්ට් එකක් එන්න මට සෙට් කරන්න පුළුවන්. ඒකට මට කරන්න තියෙන්නේ මේක උඩ රයිට් ක්ලික් කරලා ඊට පස්සේ තියෙනවා ඇඩ් ඇලර්ට් ඔන් හොරිසොන්ටල් ලයින්. ඊට පස්සේ අපිට මේක පුළුවන් ක්‍රොස් වෙනකොටද, උඩට ක්‍රොස් වෙනකොටද, යටට ක්‍රොස් වෙනකොටද ප්‍රතිශතයක් හැටියට ඒ සේරම අපිට දාන්න පුළුවන්. දාලා ඒක සෙට් කරගත්තාම අපිට ඇලර්ට් එකක් එනවා. එතකොට ওই විදිහට අපිට ඇලර්ට්ස් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා රීප්ලේ කියලා එකක්. දැන් මේ රීප්ලේ කියන එකත් අපිට පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙන්නේ ප්‍රී එකේ ඩේලි චාට් එකෙන් උඩේ වගේ විතරයි. කියන්නේ යටේ වගේ විතරයි, හය ටයිම් ෆ්‍රේම් වල විතරයි. ඊට පස්සේ 4 hour 3 hour ඊට ඒ වගේ අපිට පාවිච්චි කරන්න බෑ. මේකෙන් ඇත්තටම කරන්නේ මම ඔය දැන් කලින් ගොඩක් අවස්ථාවල කියලා තියෙනවා බැක් ටෙස්ට් කරන්න කියලා. මොකක් හරි ස්ට්‍රැටජි එකක් හරි මොකක් හරි අපි පාවිච්චි කරන්න කලින්. එතකොට අපිට ඒක බැක් ටෙස්ට් කරන්න මෙතන මේ රීප්ලේ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඒක ක්ලික් කරලා අපි හිතමු අපි මෙහෙම හිතමුකෝ. ඒ කියන්නේ අපිට මොකක් හරි මේකට අපි මූවින් ඇවරේජ් කේපයක් ඇඩ් කරගමු. මේකම ඇඩ් කරගමුකෝ. එතකොට අපි දැන් අපි ස්ට්‍රැටජි එකක් ෆලෝ කරනවා කියලා හිතන්න. දැන් අපි ස්ට්‍රැටජි එකක් ඩිසයින් කරගන්නවා 50-20 කියන 55 සහ 21 කියන එක්ස්පොනෙන්ෂියල් මූවිං ඇවරේජ් දෙක ක්‍රොස් වෙනකොට අපි බයි කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ 20 එක උඩට ක්‍රොස් වෙනකොට අපි බයි කරනවා, යටට ක්‍රොස් වෙනකොට එක්සිට් වෙනවා කියලා වගේ. මම කියන්නේ එහෙම උදාහරණයක් ඇටිට විතරයි ඒක ස්ට්‍රැටජි එකක් ඇටිට පාවිච්චි කරන්න කියලා නෙමෙයි. එතකොට අපි ඒක බැක් ටෙස්ට් කරන්න පුළුවන් නම් අවශ්‍ය නම් අපිට පුළුවන් චාට් එකේ ආපස්සට ඇවිල්ලා මේ රීප්ලේ කියන එක පාවිච්චි කරන්න. එතකොට අපි කරන්නේ දැන් අපි හිතමු අපිට මෙතන ඉඳන් ඉස්සරහට බැක් ටෙස්ට් කරන්න ඕන නම් අපි මෙතන ක්ලික් කරනවා. එතකොට අපිට පේනවා චාට් එකේ ඉස්සරහට ගෙන නැති වෙලා ගියා. ඊට පස්සේ අපි දැන් මේකේ රීප්ලේ එක ඔහොම එහෙම නැත්නම් අපිට මෙහෙම කැනල් එකකින් කැනල් එකට රීප්ලේ කරලා බලන්නත් පුළුවන්. එතකොට දැන් අපි ඔන්න තවම ක්‍රොස් වෙලා නැහැ. අපිට ඕන මේක ස්පීඩ් එක වැඩි කරලා ප්ලේ කරපුවාම ඉස්සරහට වෙනදී අපිට ටග් ගාලා ප්ලේ කරලා පෙන්නනවා එකකින් වෙච්ච දේ. එතකොට ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රැටජීස් බැක් ටෙස්ට් කරනකොට. දැන් මේක වැඩි තියෙන අර චූටි ටයිම් ෆ්‍රේම් වල කරන්න බෑ ප්‍රී account එකේ. ඉතින් ඒක තමයි මේ රීප්ලේ කියන එකෙන් කරන්නේ. ඊට පස්සේ මෙතන අන්ඩු බටන් එකකුයි රීඩු බටන් එකකුයි තියෙනවා. එතකොට ඒවා ඉතින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්න දේවල්. ඊට පස්සේ මෙතන තියෙනවා ලේඅවුට් එක සිලෙක්ට් කරගන්න. දැන් මේකෙත් මේ ගොඩක් ඒවා පේඩ් එකේ විතරයි යූස් කරන්න ඉඩකඩක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ බටන් එක ඔබලා අපිට පුළුවන් ඒක ක්ලික් කරලා
අපිට පුළුවන් අපේ chart එකට අග්ගාලා save කරගන්න ඕන. නම් auto save දාපුවාම කොහොමදත් auto save වෙනවා. නම් අපිට අවශ්‍ය අවස්ථාවල save කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට මේක rename කරන්න අර මෙතනින් කරගන්න පුළුවන් වෙච්ච දේවල් ටිකම මෙතනත් කරන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන settings icon එකක් තියෙනවා. ඕක අපිට right click කරලා ගන්නත් පුළුවන්. එතකොට මේකේ chart settings අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ කැනල් වල පාට ඊට පස්සේ බොඩි එකේ පාට borders ඊට පස්සේ wicks එතකොට අපිට අවශ්‍ය කරන settings ගොඩක් මේකේ හදා ගන්න පුළුවන් ඊට පස්සේ time zone එක වෙනස් කරගත්ත හැකි දැන් මම දාගෙන ඉන්නේ අපේ time zone එක UTC plus 530 හින්දා ඒක දාගෙන ඉන්නේ ඊට පස්සේ මෙතනින් තව නොයෙක් ඒවා අපිට වෙනස් කරගන්න ඉඩකඩක් තියෙනවා මේ තීරණය වයින් කරගන්න පුළුවන් ඊට පස්සේ ස්කේල් කී සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන් ඒවා අත්‍යවශ්‍ය නැහැ අපිට අර ඕන් නම් වෙනස් කරගන්න පුළුවන් ඒවා තමයි මෙතන තියෙන්නේ එතකොට අපිට ඒකත් ඕන් නම් මෙතන සේව් කරගන්න පුළුවන් අපිට දැන් පාට එහෙම වෙනස් කරගෙන ඕන් නම් මෙතන ටෙම්ප්ලේට් එකක් හැටියට සේව් කරගන්න පුළුවන් එතකොට ඕක තමයි සෙටින්ග්ස් වලින් කරන්නේ ඊට පස්සේ මේක ක්ලික් කරපුවාම මේක ෆුල් ස්ක්‍රීන් එකට යනවා එස්කේප් බටන් එක ඔබපුවාම මේක ආපහු නෝමල් ස්ක්‍රීන් එකට එනවා ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් ස්නැප්ෂොට් එකක් ගන්න දැන් මේක අරගෙන මේ URL එක තමයි අපි ඔය Telegram වල එහෙම ගොඩක් වෙලාවට ෂෙයා කරන්නේ එතකොට ඊට පස්සේ මෙතන මේකෙන් අපිට පුළුවන් අපි අයිඩියා එක දැන් මේක මොකක් හරි අපි chart එක ඇනලයිස් කරලා ඒක අනිත් අයට බලන්න අවශ්‍ය වෙන විදිහට ඕනනම් මේකේ පබ්ලිෂ් කරන්න පුළුවන් එතකොට එහෙම නැත්නම් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න පුළුවන් අයිඩියා එක ඇතුළත් කරලා ඒව කරගන්න පුළුවන් මෙතනින් ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අයිකන්ස් වගේක් එතකොට ඕකෙන් කරන්නේ මෙතන තියෙන වොච් ලිස්ට් එකක් අපිට හදාගන්න පුළුවන් දැන් මේකෙත් ප්‍රී එකේ පුළුවන් අපිට වොච් ලිස්ට් එකක් විතරයි හදාගන්න පුළුවන්කමක් තියෙන්නේ එතකොට වොච් ලිස්ට් එකට අපිට කොයින් සෙට් කරගත්ත හැකි මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා මෙතන අපිට අවශ්‍ය කරන කොයින් එක සර්ච් කරලා මෙතන ප්ලස් කියන එක ඔබපුවාම මෙතන මෙතෙන්ට ඇඩ් වෙනවා ඊට පස්සේ වයින් කරගන්න ඕන නම් අපිට මේක අපව ක්ලෝස් කරලා අයින් කරගත්ත හැකි ඊට පස්සේ දැන් රෙඩ් ඒ කියන්නේ අපිට හයිලයිට් කරගන්න පුළුවන් නම් මේකේ මේ රෙඩ් ලිස්ට් කියන එකට ඇඩ් කරගත්ත හැකි එතකොට මේක ක්ලික් කරපුවාම රෙඩ් ලිස්ට් එකට ඇඩ් වෙනවා දැන් මේකේ මේ ඉතුරු පාට දෙන්නේ නැහැ ප්‍රී එකේ එතකොට ඕක තමයි වොච් ලිස්ට් එකෙන් කරන්නේ ඊට පස්සේ මෙතන මේකෙන් අපි අර සෙට් කරගන්න ඇලර්ට්ස් මෙතන අපිට පෙන්නනවා ඒවා අයින් කරගන්න මොඩිෆයි කරන්න වගේ දේවල් අපිට කර හැකි ඊට පස්සේ මේකෙන් දැන් නිවුස් පෙන්නනවා මොනවා හරි දැන් අපි මෙතන බිට්කොයින් නම් දාගෙන ඉන්නේ බිට්කොයින් වලට අදාළ නිවුස් අර අපිට කලින් හෝම් පේජ් එකෙන් බලා ගන්න පුළුවන් වෙච්ච ඒවා මෙතනිනුත් අපිට බලා ගන්න ඉඩකඩක් තියෙනවා ඊට පස්සේ මෙතන ඩේටා වින්ඩෝ එකෙන් අපිට මේ කැනල් වල ඕපන් හයි ලෝ ක්ලෝස් ඒ වගේ දේවල් බලා ගන්න හැකි ඊට පස්සේ ඒවම මෙතනත් පෙන්නනවා ඒක නිසා අපිට මේක එච්චරම අත්‍යවශ්‍ය නැහැ ඊට පස්සේ මෙතන පෙන්නනවා يعني මේක හොට් ලිස්ට් එකක් වගේ එයාලා දාලා තියෙන්නේ ඔය ස්ටොක් එක්ස්චේන්ජ් වල වගේ විශේෂ දේවල් ඊට පස්සේ මේක ඇවිල්ලා කැලෙන්ඩර් එකක් අපිට ලොකුවට ප්‍රයෝජනවත් වෙන එකක් නෙමෙයි ඊට පස්සේ මෙතන ට්‍රේඩින් අයිඩියාස් පෙන්නනවා දැන් මේ තියෙන මගේ අයිඩියාස් එහෙම නැත්නම් අපිට මේකට ඇඩ් කරන්න පුළුවන් අයිඩියා එකක් පබ්ලිෂ් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන අපිට මේකේ පබ්ලික් චැට්ස් තියෙනවා ඕනනම් චැට් කරන්න පුළුවන් ඒවා ඉතින් එච්චර වැදගත් වෙන්නේ සීක්‍රට් චැට් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා අයිඩියා ස්ට්‍රීම් එකක් ඒ කියන්නේ අර අපි කලින් හෝම් පේජ් එකේ පෙන්නපෙකම මේ අපිට ෂෝට් කට් එකක් වගේ මෙතනින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේකේ ඊට පස්සේ මෙතන ඐඩියාස් ස්ට්‍රීම්ස් තියෙනවා ඒ කියන්නේ අර යුටියුබ් වල වගේ ස්ට්‍රීම් කරන ඒවා මේ තියෙන ස්ට්‍රීම්ස් ඊට පස්සේ නොටිෆිකේෂන්ස් තියෙනවා ඊට පස්සේ මේ පැනල් එක දැන් මේක පාවිච්චි කරන්නේ ඔය ට්‍රේඩින් වියුම පාවිච්චි කරලා ට්‍රේඩ් කරන අය ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ ඒක අපිට එච්චර වැදගත් නෑ මේකත් එහෙමයි ඊට පස්සේ මෙතන තියෙනවා විෂුවල් ඔබ්ජෙක්ට් ට්‍රී එකක් දැන් අපි මේකේ මොකක් හරි ඇඳගත්තාම මේ අඳින හැම එකක්ම දැන් උදාහරණයක් හැටියට අපි මෙතන රෙක්ටැංගල් එකක් ඇඳනම් ඒක අපිට මේකේ පේන්නනවා ඊට පස්සේ අපිට ඕන නම් ඒක වහ ගන්න පුළුවන් ක්ලෝස් කරන්න පුළුවන් ලොක් කරන්න පුළුවන් එහෙම දේවල් අපිට මෙතන මේ විෂුවල් ඕඩර් කියන එකෙන් කරගන්න ඉඩකඩක් තියෙනවා يعني ඔබ්ජෙක්ට් ට්‍රී එකෙන්
එතකොට ඊටස්සේ මෙතන තියෙනවා හෙල්ප් සෙන්ටර් එකක්. අපිට මේක මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මේක සර්ච් කරලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට එනවා, සමහර ඒවා නම් මේක සර්ච් කරාට එන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය ගොඩක් දේවල් අපිට මෙතනින් හොයාගන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ මේ පැත්තෙන් තියෙන මේකට කියන්නේ drawings panel එක. මේක පාවිච්චි කරලා තමයි අපි ගොඩක් වෙලාවට chart analyze කරන්නේ. එතකොට දැන් උඩින්ම තියෙනවා අපි cross dot arrow eraser කියලා හතරක්. එතකොට දැන් මේ මවුස් එක cross එකක් හැටියට පෙන්වන්නේ. මේකේ cross තෝරගෙන ඉන්න හින්දා dot දාගත්තොත් dot එකක් හැටියට පෙන්වන්නේ. ඊටසේ arrow එකක් දාගත්තොත් arrow එකක් හැටියට පෙන්වනවා. ඊටසේ අපිට මොකක් හරි erase කරගන්න ඕන නම් erase එක පාවිච්චි කර හැකියි. ඊට පස්සේ ඊළඟ එකේ trend lines ඇඳ ගන්න පුළුවන්, info lines, ඊට පස්සේ trend angles, ඊට පස්සේ horizontal lines, horizontal rays, vertical lines, ඔය ඕන එකක් අපිට ඇඳගත්ත හැකි. ඊට පස්සේ parallel channels, මේ වගේ අපි ගොඩක් වෙලාවට අර technical analysis ගැන කතා කරනකොට අපි කතා කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපිට trend line අඳින්න පුළුවන්, trend line tool එක පාවිච්චි කරලා. ඔහොම ඊට පස්සේ අපිට මොකක් හරි සපෝට් ලයින් එකක් ඇඳ ගන්න ඕන නම් අපිට හොරිසොන්ටල් ලයින් ටූල් එක භාවිතා කර හැකියි. එතකොට ඊට පස්සේ දැන් අපිට මේ හැම එකකම සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන්. මේක උඩ ඩබල් ක්ලික් කරලා හරි එහෙම නැත්නම් රයිට් ක්ලික් කරලා සෙටින්ග්ස් ගියත් අපිට පුළුවන් මේකේ අපිට හරියටම අවශ්‍ය තැන කැඳ ගන්න නම් මෙතනින් කෝඩිනේට්ස් දෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ටයිල් වලින් පාට වෙනස් කරන්න පුළුවන්. මෙතන මේවා ලයින් එකක්ද, ඩෑෂ් එකක්ද, ඩොට් ලයින් එකක්ද, එහෙම ඒවා අපිට පාවිච්චි කර හැකියි. ඊට පස්සේ අපිට ඕන නම් මේකට ටෙක්ස්ට් ඇඩ් කරගත්ත හැකි. මේ ඒ ටෙක්ස්ට් වල සෙටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ විසිබිලිටි කියන එකෙන් අපිට පුළුවන් මේක වෙනස් කරන්න. ඒ කියන්නේ කොයි ටයිම් ෆ්‍රේම් එකේ විතරද මේක පේන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අපිට හිතමු අපි මේ ඇඳගත්ත ලයින් එක අපිට පේන්න ඕනේ ඩේලි චාට් එකේ විතරක් නම්. එතකොට අපිට අනිත් ඒවා ඕෆ් කරගන්න පුළුවන්. එතකොට ඕක පෙන්වන්නේ ඩේලි එකේ විතරයි. දැන් මම ඩේලි එකේ එකත් අයින් කරොත් ඕක පෙන්වන්නේ නැතු වෙනවා. එතකොට එහෙම අපිට දැන් මෙතන මේකෙන් පුළුවන් ඩිෆෝල්ට් සෙටින්ග්ස් වලටම අපහු ඕක හදා ගන්න ඕන නම්. ඊට පස්සේ ඒ වගේ සෙටින්ග්ස් වෙනස් කරගන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ වගේ තික්න දැන් අපිට පොඩි වෙනස්කම් මෙතනිනුත් කරගත්ත හැකි. දැන් තික්නස් එක වෙනස් කරගන්න, කලර් එක චේන්ජ් කරගන්න, ඊට පස්සේ ඔක ලොක් කරගන්න, ඩිලීට් කරලා දාන්න, ඕකේ ඇලර්ට් සෙට් කරන්න වගේ දේවල් අපිට ඕනම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔක ක්ලෝග් ඔන් කරන්න, කොපි කරන්න, හයිඩ් කරන්න වගේ දේවල් මෙතනින් කරගත්ත හැකි. එතකොට ඔය ටික දැන් හැම මෙතන පෙනෙන ටූල් එකකම සෙටින්ග්ස් වලට ගිහිල්ලා අපිට කරගන්න ඉඩකඩක් තියෙනවා. දැන් මේ මේවා හැම එකක්ම උනන් නිකන් චාට් එකක් අරගෙන ට්‍රයි කරලා බලන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන අර රීට්‍රේස්මන්ට් ටූල්, ෆිබොනාචි ටූල්ස් අපි කතා කළේ. එතකොට මේ සේරම ෆිබොනාචි වලට අදාළ ටූල්ස්, තව චාට් ඇනලයිස් කරන්න ගන්න එක එක දේවල්. දැන් මේ ගන්ස් බොක්ස් කේකේ තියෙන ඔය එක එක තියරීස් තියෙනවා. ටෙක්නිකල් ඇනලයිසිස් වල අත්‍යවශ්‍ය නොවන ඒවා, නමුත් ඒවත් ඉගෙනගෙන ඕනනම් අපිට පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට ඕන නම් දැන් ඔතන තියෙන ඉන්ඩිකේටර්ස්, එතකොට අපිට දැන් ඕවට ලේසියෙන්, ඒ කියන්නේ අපිට නිතර අවශ්‍ය වෙන දේවල් මේක ෆේවරිට්ස් වලට ඇඩ් කරගත්තාම මේ මෙතන තියෙන ස්ටාර් මාක් එක ක්ලික් කරලා ඒ ටික සේරම එනවා මේ යට පැනල් එකට. එතකොට අපිට ඒවා අවශ්‍ය වෙලාවට ටග් ගාලා පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට සීට යටින් තියෙනවා බ්‍රෂ් එක, හයිලයිට එක, ඊට පාත් එකක් මාක් කරන්න අවශ්‍ය නම් ඒ පාත් මාක් කරන්න පුළුවන් ටූල් එක. ඊට පස්සේ ඒ වගේ අපිට තව ගොඩක් නිතර පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ රෙක්ටැංගල් ටූල් එක අපි ඔය සපෝට් බොක්ස්, රෙසිස්ටන්ස් බොක්ස් වගේ දේවල් මාක් කරන්න පාවිච්චි කරන ටූල් එක. ඒ වගේ ටූල්ස් එතන තියෙනවා. ඊට සීට යටින් ටෙක්ස්ට් තියෙනවා, අපිට මොනා හරි නෝට්ස් ඇඩ් කරගන්න ඕන නම්. ඊට පස්සේ දැන් ඔහොම අයිඩියාස් කාට හරි පැහැදිලි කරනකොට මොනා හරි ඇඩ් කරගන්න ඕන නම් අපිට පුළුවන් ඒ ටූල්ස් පාවිච්චි කරන්න. ඊට සීට යටින් තියෙනවා
එක පැටර්න් සෝ හෙඩ්ඩන් ෂෝල්ඩ සීට පස්සේ ඔය එලියොට් වේව් වල වේව් සඳින ටූල්ස් ඔහොම ඔය වගේ ටූල්ස් තියෙනවා. ඉතින් ඒව අපි අර ටෙක්නිකල් ඇනලයිසිස් ඉස්සරහට තව කතා කරනකොට මේ එක එක ටූල් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් අපි මොකක් හරි ට්‍රේඩ් එකක් ප්ලෑන් කරලා අපි හිතමු ලෝන් පොසිෂන් එකට එන්ටර් වෙනවා නම් අපිට පුළුවන් ඒක මාක් කරන්න මේ ලෝන් පොසිෂන් කියන ටූල් එකේ. අපි හිතමු අපි එන්ට්‍රි එක මෙතන නම් ඊට පස්සේ අපි ප්‍රොෆිට් ටාගට් එක ඔතන, ඊට පස්සේ අපි ස්ටොප් ලොස් එක ඔතන, ඊට පස්සේ අපිට මෙතන රිස්ක් රිවෝඩ් එක පෙන්නනවා. අපිට ඕන නම් මේකේ හරියටම සෙටින්ග්ස් වලට ගිහිල්ලා අපේ එන්ට්‍රි එක කොතනද, අපේ රිස්ක් එක කීයද, ඊට පස්සේ ඒ සියරම විස්තර ඕන නම් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒකෙත් ස්ටයිල් වෙනස් කරගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් අපිට තියෙනවා. දැන් මේ ටික්ස් වගේ දේවල් ගොඩක් ඔය ෆොරෙක්ස් කරන කට්ටිය එහෙම දන්නවා. ඒකයි එහෙම නිකන් අමුතු වචන වලින් මෙතන පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට දැන් ඔක ලෝන් පොසිෂන් එකට, ඊට පස්සේ අපිට ෂෝට් පොසිෂන් එකක් නම් ඊට යට තියෙන එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ෆෝකාස්ට් කියන ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ට්‍රේඩින් අයිඩියා එකක් කියන්නේ චාර්ට් එක ඇනලයිස් කරලා අපි ඒක පබ්ලිෂ් වගේ කරනවා නම් අපි ෆෝකාස්ට් එක කියන්නේ අපි කොහොමද මේක පුරෝකථනය කරන්න කියන එක අපිට පෙන්වන්න පුළුවන් ඔහොම. එතකොට දැන් මේකේ විශේෂත්වය තමයි ප්‍රයිස් රේන්ජ් එකයි ඩේට් රේන්ජ් එකයි දෙකම පෙන්වනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙච්චරක් අප් වෙනවා මෙන්න මේ කාලෙකදී කියලා පෙන්වනවා. එතකොට අපි හිතපු විදිහට මේක ගියොත් මෙතන පෙන්වනවා සක්සස් කියලා. ඊට පස්සේ බැරිලත් ෆේල් වුණොත් මේක ෆේල් එකක් හැටියට පෙන්වනවා. දැන් උදාහරණයක් හැටියට මම මෙහෙම අපි හිතමු ෆෝකස් ටූල් එක පාවිච්චි කරලා අපි ඔහොම ප්‍රොජෙක්ෂන් එකක් කලින් කරා කියලා ඔහොම. එතකොට දැන් දැක්කද මේක සක්සස් එකක් හැටියට පෙන්වන්නේ? මොකද අපි බලාපොරොත්තු වෙච්ච හරියට ප්‍රයිස් එක ගියා. ඊට පස්සේ දැන් අපේ ෆෝකාස්ට් එක ඔහොම එකක් වෙලා තිබ්බනම් එක ෆේලියර් එකක්. මොකද මේ කාලය ඇතුළත ප්‍රයිස් එක අපි හිටපු තැනට ආවේ නැහැ. කාලයත් මේකෙදි බලපානවා. ඒක ෆේලියර් එකක් හැටියට පෙන්වනවා. එහෙම අපිට චාර්ට් පබ්ලිෂ් කරනකොට ඔය ෆෝකාස්ට් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඩේට් රේන්ජ් එක බලා ගන්න පුළුවන් ඔහොම මාක් කරලා ඊළඟ ටූල් එකෙන්. එතකොට මේකේ කැනල් කීයක් තියෙනවද? 64යි. දවස් 64යි. මොකද ඩේලි චාර්ට් එකේ හින්දා අපිට ඒ විදිහට පෙන්වනවා. ටයිම් ෆ්‍රේම් එකකින් ටයිම් ෆ්‍රේම් එකට ඕක වෙනස් වෙනවා. ඊට පස්සේ ප්‍රයිස් රේන්ජ් එක අපිට මාක් කරගන්න පුළුවන් ඊළඟ ටූල් එකෙන්. අපිට පෙන්වනවා ප්‍රතිශතයක් හැටියට කොච්චරක් වැඩි වුණාද, කොච්චර ඩොලර් වැලියු එකකින් වැඩි වුණාද වගේ විස්තර අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩේට් එකයි ප්‍රයිස් රේන්ජ් එකයි දෙකම එකට අපිට ඕනම් බලාගත්ත හැකි මේ ටූල් එකේ. ඊට පස්සේ බා පැටර්න්ස් කියන එකෙන් අපිට පුළුවන් දැන් අපි හිතන්න අපිට මොකක් හරි පැටර්න් එකක් කොපි කරගෙන මේක පේස්ට් කරන්න ඕන නම් එතකොට මේ බා පැටර්න්ස් කියන එක පාවිච්චි කර හැකි. ඒක අරගෙන ඔහොම දහම ඒක කොපි වෙනවා. ඊට පස්සේ අපිට ඒක අරගෙන ගිහිල්ලා දැන් මේ විදිහටයි ඉස්සරහට යන්නේ කියලා අපිට පෙන්වන්න ඕන නම් අපිට ඒක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ගෝස්ට් පීඩ් කියන එකත් ඔය ප්ලෑන් කරන්නව පාවිච්චි කරන එකක්. ඒ කියන්නේ ඒකෙන් ප්‍රයිස් එක කොහොමද ඉස්සරහට යන්නේ වගේ දේවල් අපිට පෙන්වනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ෂන් කියන එකෙන් ප්‍රයිස් රේන්ජ් එක ප්‍රොජෙක්ෂන් එකක් අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මේව පාවිච්චි කරන්නේ අර ෆේඩ් වොලියුම් ප්‍රොෆයිල් යූස් කරන කට්ටිය. එතකොට ওই ටික තමයි එකෙන් වෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් සිම්බල්ස් ඇඩ් කරගන්න චාර්ට් එකට ඕන අපිට මොකක් හරි පෙන්වන්න අවශ්‍ය නම්. ඊට පස්සේ මෙතන මෙෂර්මන්ට් ටූල් එකක් තියෙනවා අපිට ඕන නම් ඒකෙන් මෙෂර් කරගන්න පුළුවන් කොච්චර බාර් ගානක් තියෙනවද, ප්‍රයිස් එක උඩට ගිහිල්ලා තියෙනවද, ඒ වගේ විස්තර අර ප්‍රයිස් ඇන්ඩ් ඩේට් රේන්ජ් ටූල් එක වගේමයි මේ මෙෂර්මන්ට් ටූල් එකත්. ඊට පස්සේ මේකෙන් චාර්ට් එක සූම් අවුට් කරගන්න පුළුවන්, සූම් ඉන් කරගන්න පුළුවන් මෙහෙම යම් තැනක් සිලෙක්ට් කරලා. ඊට පස්සේ මේකෙන් අපිට ඊට පස්සේ ආපහු රීසෙට් කරගන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ ඊට යට තියෙනවා මේ මැග්නට් ටූල් එකක්. එතකොට මේක පාවිච්චි කරපුවාම කියන්නේ ඒක ඇක්ටිව් කරගත්තාම වෙන්නේ දැන් අපි ට්‍රෙන්ඩ් ලයින් ටූල් එකක් වගේ අරගෙන අඳිනකොට මේ ප්‍රයිස් ඇක්ෂන් එකට මේක ඔටෝම ඇදෙන ගතියක් තියෙනවා. මැග්නට් එකක් වගේ ඇදෙන ස්වභාවයක් තියෙනවා. දැන් අපි ස්ට්‍රෝං මැග්නට් කියන එක දැම්මොත් ඊටත් වැඩිය
ස්ට්‍රෝන් විදිහට ප්‍රයිස් ඇක්ෂන් එකට රියැක්ට් කරනවා. මම නම් ගොඩක් ලට් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටේයින් ඩ්‍රෝවිං මෝඩ් කියන එක. දැන් අපි දන්නවා, අපි හිතමු අපි ට්‍රෙන්ඩ් ලයින් ටූල් එක අරගෙන ඇඳහම ඔහොම අපිට එක ට්‍රෙන්ඩ් ලයින් එකයි අඳින්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපිට ආයෙ සැරයක් ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳ ගන්න ඕන නම් ආයෙ ට්‍රෙන්ඩ් ලයින් ටූල් එකට යන්න ඕනේ. ඒකට දැන් ඕක කරදරයි නම් අපිට එක දිගට මොනවා හරි අඳ ගන්න අවශ්‍ය නම් ඒකට අපිට පුළුවන් මේක ස්ටේයින් ඩ්‍රෝවිං මෝඩ් කියන එක පාවිච්චි කරන්න. එතකොට අපිට අපි හැම වෙලෙම දැන් ඉන්නේ ට්‍රෙන්ඩ් ලයින් ටූල් එකේ. ඒකට ඕක සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. අර සමහර වෙලාවට ඕක කරදරයක්. ඒකින් හින්දා මං ගොඩක් වෙලාවට ඕක පාවිච්චි කරන්නෙත් නෑ. එතකොට ඊට පස්සේ මෙතන අපිට පුළුවන් ඕ සේරම අපි ඇඳගත්ත ඒවා ලොක් කරලා දාන්න. මොකද අපිට අපි චාට් එක හට්ට මෙහට්ට කරනකොට ඒවා වෙනස් වුණොත් කියලා අපිට ඒවා ලොක් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඕනනම් අපි ඇඳගත්ත ඒවා සේරම අපිට එකපාර හයිඩ් කරලා දාන්න පුළුවන්. අපි හිතමු අපි එහම කීපයක් ඇඳගත්තා කියලා. ඊට පස්සේ අපිට ওই සේරම ඕනනම් හයිඩ් කර හැකි එකපාර ආයෙ පෙන් ඕනනම් පෙන්න ගන්නත් පුළුවන්. එතකොට අපිට ඕනනම් මෙතන මේ තියෙන ඔබ්ජෙක්ට් ට්‍රී එකට ගිහිල්ලා අපිට ඕනනම් එක එක ඒවා ඕනනම් හයිඩ් කරන්න, ක්ලෝස් කරන්න, ඒ වගේ ඒවා කරගන්න ඉඩකඩක් තියෙනවා අපි අර කලින් කතා කරපු විදිහට. මේකෙන් පුළුවන් සේරම තියෙනවා ඩිලීට් කරලා දාන්න එක පාරට. එතකොට ඕන ඉන්ඩිකේටර් සේරම අයින් කරලා දාන්න පුළුවන්. ඒ දෙකම එක පාර අයින් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේකෙන් අර ෆේවරිට් ටූල් බාර එක අපිට ඕනනම් අයින් කරන්න, ඊට පස්සේ ආයෙ පෙන්න ගන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ ওই ටික තමයි දැන් ප්‍රධානම අපිට මේකේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ට්‍රේඩින් යූ චාට් ඇනලයිස් කරනකොට අපිට ওই ටික තමයි ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඊට අමතරව මේක යට තියෙනවා මේ ක්‍රිප්ටෝ මෙතන ස්ක්‍රීන එකක් තියෙනවා. දැන් මේක වෙනම පැනල් එකක් හැටියට අපිට ඕනනම් උඩට ගත්ත හැකි. ඒක සම්පූර්ණ ෆුල් ස්ක්‍රීන් දාගන්නත් පුළුවන් ඔහොම. එතකොට ඕකෙන් කරන්නේ දැන් මේක මෙතන තියෙනවා ස්ටොක් ස්ක්‍රීන, ෆොරෙක්ස් ස්ක්‍රීන, ක්‍රිප්ටෝ ස්ක්‍රීන කියලා තුනක්. දැන් ස්ටොක් ට්‍රේඩ් කරන කෙනෙකුට එයාට අවශ්‍ය කරන ස්ටොක්ස් ඕනනම් මේකෙන් ෆිල්ටර් කරගත්ත හැකි එක එක විදිහට. මේකේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඒ ෆිල්ටර් කරගන්න වොලියුම් එකේ හැටියට, රේටින්ග්ස්, ඊට පස්සේ ප්‍රයිස් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ වගේ දේවල් අනුව අපිට ෆිල්ටර් කරගත්ත හැකි. මෙතන මේ ෆිල්ටර් කියන එක ක්ලික් කරලා අපිට ෆිල්ටර් කරන්න පුළුවන් ක්‍රම මහා ගොඩක් මේකේ තියෙනවා. දැන් ওই ස්ටොක් වලට අදාළව නම් ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ සලකලා අපිට ෆිල්ටර් කරන්න පුළුවන්, ටෙක්නිකල්ස් සලකලා ෆිල්ටර් කරන්න පුළුවන්. එහෙම අපිට එක එක විදිහට මේවා ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රිප්ටෝ වලත් එහෙමයි. දැන් ක්‍රිප්ටෝ ස්ක්‍රීන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් සමහර දේවල් හොයාගන්න. මේකෙත් තියෙනවා දැන් මෙතන උදාහරණයක් ඇරියට ටොප් ලූසර්ස්, ටොප් ගේනර්ස්, ඊට පස්සේ ඕල් ටයිම් හයි, ඒ වගේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා මේකෙන් අපිට කොයින්ස් ෆිල්ටර් කරගන්න. ඊට පස්සේ මේ චේන්ජ් එක හයි ලෝ ඒවට අනුව, වොලියුම් එකට අනුව ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ පර්ෆෝමන්ස් එකට අනුව අපිට දේවල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔසිලේටර්ස් වල හැසිරීමත් එක්ක කොහොමද දේවල් වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ සියරම ඔසිලේටර්ස්. එතකොට MACD ලෙවල් වලට අනුව අපිට පුළුවන් ඕනනම් මේක සෝට් කරගන්න. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා ඔය ටෙක්නිකල්ස් වලට, ෆන්ඩමෙන්ටල්ස් වලට අනුව මේවා ෆිල්ටර් කරලා අපිට අවශ්‍ය කොයින්ස් තෝරගන්න පුළුවන් මේ ස්ක්‍රීන කියන එකේ. එතකොට ඊට පස්සේ තියෙනවා අපිට ඕනනම් මොකක් හරි දෙයක අපිට නෝට් ඇඩ් කරගන්න පුළුවන්. අලුතෙන් නෝට් එකක් දාලා ඒ සේරම එතකොට මෙතන සේව් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ පයින් එඩිටර් කියන එකෙන් කරන්නේ අපිට ඕනනම් ඉන්ඩිකේටර් එකක් හරි ස්ට්‍රැටජි එකක් හරි අපි මේකේ කෝඩ්ස් දන්නවා නම් අපිට පුළුවන් ඩිසයින් කරගන්න. එතකොට දැන් අපි හිතමු අපි මේකට RSI එක ඇඩ් කරා කියලා හිතමු. එතකොට දැන් මෙතන RSI එකේ සෙටිංස් ඕනම එකක මෙතන සෙටිංස් වෙනස් කරගන්න පුළුවන් එකත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේක දැන් මේ තියෙන මම හදපු කෝඩ් කියන්නේ ඉන්ඩිකේටර් එකක්, මේ ගැන මම කලින් කතා කරා. ඊට පස්සේ මේකේ සෝස් කෝඩ් එක අපිට ඔහම ක්ලික් කරපුවාම මේ පයින් එඩිට එකේ අපිට කෝඩ් එක පේනවා. ඊට පස්සේ අපිට ඕක මොඩිෆයි කරන්න පුළුවන් ඕනනම් මෙතන අපිට අවශ්‍ය විදිහට. ඊට පස්සේ මේ දැන් පබ්ලික් ලයිබ්‍රරි එකේ තියෙන සමහර කෝ ඉන්ඩිකේටර්ස් වල කෝඩ්ස් පෙන්වන්නේ එයාලා හයිඩ් කරලා තියෙන්නේ.
සමහර ඒවා වගේ පෙන්නනවා අපිට ඕන නම් ඒවා අපිට අවශ්‍ය විදිහට මොඩිෆයි කරගන්න එහෙම පුළුවන් ඊට පස්සේ ඒක පබ්ලිෂ් කරන්න පුළුවන් චාට් එකට ඇඩ් කරන්න පුළුවන් ඒ වගේ ඒවා ඊට පස්සේ මේ දැන් මේකේ තියෙන version 3 එක අපිට ඒවා කන්වර්ට් කරන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් අපිට උතනින් කරගත්ත හැකි ඊට පස්සේ මේකෙන් පුළුවන් අපේ strategy එකක් තියෙනවා නම් strategy test කරන්න දැන් ඒකට අපි හිතමු මේ පයින් එඩිට් එකේ අපි මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් ලියලා අපිට ඒක පුළුවන් ටෙස්ට් කරන්න. ඊට පස්සේ ට්‍රේඩින් පැනල් කියන එකෙන් අපිට පුළුවන් අපි අර කවුරුහරි බ්‍රෝකර් කෙනෙක් ඒ කියන්නේ එක්ස්චේන්ජ් එකක් එක්ක සම්බන්ධ වෙලා අපිට පුළුවන් ට්‍රේඩ් කරන්න. දැන් මේවා ට්‍රේඩ් කරනවා නම් මේකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තව වැදගත් එකක් තමයි මෙන්න මේ පේපර් ට්‍රේඩින් කියන එක. දැන් පේපර් ට්‍රේඩින් කියන එකෙන් අපිට පුළුවන් අර පේපර් ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ ඇත්තම සල්ලි පාවිච්චි කරන්න නැතුව අපිට පුළුවන් නිකන් අපේ ස්ට්‍රැටජි එකක් හරි මොකක් හරි එකක් අපිට පුරුදු වෙන්න ට්‍රේඩ් කරලා බලන්න ඉඩකඩක් තියෙනවා. එතකොට දැන් මේ කනෙක්ට් වෙලා තියෙන්නේ මේක බයිබිට් වලටද කොහේද මම කනෙක්ට් කරේ කලින්. ඊට පස්සේ දැන් උදාහරණයක් හැටියට දැන් මට පුළුවන් ඕනනම් මේකේ පේපර් ට්‍රේඩින් කරන්න. දැන් එතකොට අපි කරන්නේ මේ තියෙන්නේ අපි ට්‍රේඩින් පැනල් එක මෙතන එන්නේ. දැන් උදාහරණයක් හැටියට මාකට් බයි කරන්න පුළුවන් මට ඕන නම් බිට්කොයින් අපි හිතමු 0.1ක් මාකට් බයි කරා කියලා. එතකොට මට ඕන නම් බයි කර හැකි. ඊට පස්සේ එතකොට බයි කරපම් මගේ ඕඩර් එක ප්ලේස් වෙනවා. ඊට පස්සේ ස්ටොප් ලොස් ඊට පස්සේ ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. එතකොට ඒ විස්තර තමා මෙතන යට පැනල් එකේ පෙන්වන්නේ. දැන් මේ තියෙන ඕඩර් එකක් ක්‍රියේට් වෙලා තියෙන්නේ. මේක තවම ප්ලේස් වෙලා නැහැ. ඔය විදිහට අපිට මේකේ පුළුවන් අර ඇත්තටම ට්‍රේඩ් කරන්න කලින් ඕනනම් පේපර් ට්‍රේඩින් කරලා බලන්න ට්‍රේඩින් වියු පාවිච්චි කරලා. එතකොට ඒකත් මතක තියාගන්න. මම හිතනවා ওই ටික තමා කියලා දෙන්න අවශ්‍ය ට්‍රේඩින් වියු වල. එතකොට ඔය සම්පූර්ණයෙන්ම වගේ ට්‍රේඩින් පැනල් එක කොහොමද මේ ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන්න කියන එක ගැන මම ඔය පැහැදිලි කරේ. දැන් මේක බලලා ඔය නිකන් ඉන්න වෙලාවට හරි වෙලාවක් අරගෙන හරි කමක් නැහැ බලලා ඇවිල්ලා මේ සේරම චෙක් කරලා බලන්න. එතකොට ගොඩක් දේවල් තේරුම් ගන්න ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. මේකේ තව තේරෙන්නේ නැති මොන හරි දෙයක් තිබ්බොත් එහෙම අපෙන් අහන්න අපිට Telegram group එකට ඇවිල්ලා හරි comment එකකින් හරි අහන්න. එතකොට අපි පුළුවන් ඒක පැහැදිලි කරලා දෙන්න. හොඳයි එහෙනම් හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.